चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। इद भिक्खवे भिक्खु काये कायानुपस्सी विहरति आतापि संपजानो सतिमा विनय्य लोके अभिज्जा दोमनस्सन्ति। सद्धा बुद्धि संपन्न पिन्नत्नि सम्मा संबुद्ध सरण प्रार्थना करनो हैम दिनाटम एवगेम निरोगी सुवे प्रार्थना करनो दीर्घायुष वेवा किला प्रार्थना करनो हैम किनाटम मे रुदुरु वसंगत कालेदी किसियम अनतुरक सिद्ध नोवेवा किला प्रार्थना करना। इतिंग अपी मे वेलाव बहुम प्रवेशमें तमंगे सौख्यारक्षित सियलुम सौख्यारक्षित पिलिपदी युतु सियलु पिलिवेत पिलिपदमें एवगेम मानसिक तत्वय इहल तत्वयकट वर्धने करगनिमिन कटयुतु करन्नट ओने। बहुम प्रवेशमें जीवितय अरगेन यन्नट ओने वैडि देनेक्गे जीवित अवधानमकट ලක්කලා තියෙන බව අපි හොඳටම දන්නවා. ඉතින් ඒ නිසාවෙන්ම අපි බොහෝ දේවල් බොහෝ ධර්ම කරුණු මේ වෙලාවේ අපිට උදව් උපකාර වෙන ධර්ම කරුණු බොහෝමයක් සාකච්ඡා කරනවා. අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියන දැක්මට එන්නට අවශ්‍ය කරන බොහෝ දේවල් අපි මේ වෙනකොට විමසමින් ඉන්නවා. පින්වත්නි හරියටම දැනගන්න ඕනේ අපි තේරුම් ගන්න ඕනේ හොඳටම තේරුම් ගන්න ඕනේ දවසක් ගෙවිලා දවසක් යනවා වගේ දවස් ගාණක් යනකොට ජීවිතය සකස් වෙලා ඒ වගේ මේ සංසාරික ජීවිතය කියලා කියන්නේ මේ දවසකට අපි උපමා කරගත්තොත් එක භවයක් අපේ මේ ජීවිතයේ තියෙන දවස් ගාණ ඒ සසර ජීවිතේට කිට්ටු කරන්නවත් බෑ ඉතින් ඒ තරමටම මේ දවස් ගාන ගෙවිලා යනවා වගේ තමයි භව ගණන් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ අපේ. ගෙවිලා යන්න අනාගතයේ තියෙන නිවන් දකින ජාති දක්වා. සමහර දවස් අපේ හරි සාර්ථකයි. සමහර දවස් සාර්ථක නැහැ. සමහර දවස් අපි රෝගී වෙලා ඉන්නේ. සමහර දවස් අපි නිරෝගීව ඉන්නවා. සමහර දවස් අපිට හරියට චිත්ත පීඩාවක් තියෙනවා. සමහර දවස් එහෙම නැහැ. අන්න ඒ වගේ තමයි මේ එක එක භවයෙන් භවය සමහර භවයන් වල අපි කැරපොත් වෙලා ඉන්නවා. සමහර භවයන් වල හුණු වෙලා ඉන්නවා සමහර භවයන් වල හරක් වෙලා සමහර භවයන් වල දෙවිවරු වෙලා බ්‍රහ්මයෝ වෙලා මිනිස්සු වෙලා දුක් විඳින දුක් නොවිඳින ඉතින් එක 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 ආකාරයේ වෙනස්කම් සහිත භවයන් වල තමයි අපි ඉපදිලා ඉන්නේ ඉතින් ඒ ඒ භවයන් ගෙවිලා යනවා වගේ තවත් එක භවයක් තමයි කොරෝනා නිසා මැරෙන්න උනො ඒක මහා දෙයක් නෙවෙයි එන්න ඒ චුට්ටපි තේරුම් ගත්තොත් අපි ගොඩාක් ගොඩාක් සංසුන් වෙනවා වෛද්‍යවරුත් හැම වෙලේම මතක් කරන්නේ මේ නොසංසුන් වීම හොඳ නැහැ කියලා මරණය අභියස අසනීප වෙලා ඉන්න කෙනෙකුට හිතේ ඇති වෙන නොසංසුන්කම හුස්ම ගන්න තවත් අපහසුකම් ඇති කරනවා කියලා ඉතින් අපිට හරි දැක්මක් ඇති වෙලා තිබුණොත් බොහොම පහසුයි ඒ කියන්නේ අපිට මැරෙන්න නෙවෙයි මම හැමදාමත් අපේ පින්නන්තයරි කියන්නේ මැරෙන්න නෙවෙයි බය වෙන්න ඕනේ මැරිලා නැවතුන උපදින තැන ගැනයි උදාමත්ම බය වෙන්න ඕනේ මැරිලා නැවත උපදින තැන ගැනයි අපි ගොඩක්ම බය වෙන්න ඕනේ ඒක හින්දා අපි හැම නිමේෂයක්ම බලන්ද හැම මොහොතක්ම බලන්ද අපේ ජීවිතයේ ගෙවන කාලය ඉතා සාර්ථකව ගෙවා දමන්නට ඕනේ ඒ සඳහා හැම වෙලෙම සිහියෙන් නුවණෙන් වීරයෙන් අදිෂ්ඨානයෙන් කුසල් වැඩෙන හැම පියවරක්ම අරගන්න ඕනේ හැම පියවරක්ම කුසල් වර්ධනය වෙන්න අරගෙන කටයුතු කරන්න ඕනේ සංසුන්කම තියාගන්න නම් මේ වගේ පළල් දැක්මක් ඊටාම විශාල ප්‍රමාණයක් එකවර දැනෙන දැක්මකට
අපි එන්න ඕන සංසාරික ජීවිතය ගැන මේක ඉතාම සරල දෙයක් මේ ජීවිතය කියලා කියන්නේ බොහොම සැහැල්ලු වෙන් ගන්න ඕන දෙයක් බරපතලට ගන්න දෙයක් නෑ දවසක් ගෙවිලා දවසක් යනවා දවසක් ගෙවිලා තව දවසක් උදා වෙනවා වගේ හීනයක් දැකලා ඇහැරෙනවා වගේ මේ ජීවිතය ඒක අපි තේරුම් ගන්න හීනයක් දැකලා ඇහැරෙනවා කියලා කියන්නේ ඉතින් ඇත්තටම මං අපේ පින්නන්ත අයට කියන්නම් මේ මොහොත තමන් ගැන පොඩ්ඩක් හිතන්න අපි ඔක්කොටම මොකක්ද බරට ලෝකයක් පේන එක දැන්නවා ටිකක් බරයි ඒ ලෝකේ අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෝ මේ ඔක්කොම එතකොට මේ බරට දැනෙන ලෝකය ගැන අපි හොඳට හිතලා බලමු හරිද මේ බරට දැනෙන ලෝකය ගැන අපි හොඳට හිතලා බලුවොත් පින්නත් නී ගිය භවෙත් ඔය වගේම තියෙන්න ඇති ඒකක්වත් දැන් දන්නේ නැහැ හැම කෙනෙක්ම අද මේ වර්තමානයේ ගත්තොත් තමන්ගෙන් වෙන්න දෙයක් තියෙනවා මගේ ළඟ ඉන්න අයට මෙන්න මේ ටික වෙන්න ඕනේ මට තාම මේ ටික කරගන්න බැරි වුණා කියලා තමයි ජීවත් වෙන්නේ මන් නැති වුණොත් මේ කට්ටියට ලොකු ප්‍රශ්නයක් තියෙයි වගේ තැනක ඉඳන් ජීවත් වෙනවා අපි හැබැයි එහෙම නැති හරි දැන් ඔක්කොම කෙරිලා ඉවරයි මගෙන් වෙන්න තියෙන ආයේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් මගෙන් ආයේ වෙන්න දෙයක් නැහැ මං කල යුතු සියල්ල දැන් කල හමාරයි කියලා කියන්න පුළුවන් කෙනෙක් එහෙම ලේසියකට හොයාගන්න බෑ මානසිකව හරි යමක් කරන්න තියෙනවා කියලා තමයි හිතෙන්නේ එතකොට අපේ පින්නත් නේ එහෙම අඩුපාඩුවක් තියාගෙනමයි අපිට කවදා හරි මැරෙන්න වෙන්නේ ඒකින්ද හිතේ තියෙන තණ්හාව කියන එක අයින් කරගත්ත යුතුයකම් ආදිය ඉතුරු වුණා කියලා අපිට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ ඒකින්ද අපි හැම වෙලේම බලන්න ඕනේ කිසිමම කිසි අඩුපාඩුවක් නැතුව අපේ ජීවිතය ගෙවන්න නම් හිතයි සකස් කරගන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. ඇවිල්ලා තියෙන හැම දෙයක්ම ජීවිතේට ලැබිලා තියෙන හැම දෙයක්ම මට කියන කෙනාට අදාළ නැහැ. මගේ අම්මා කියන කෙනා, තාත්තා කියන කෙනා, සහෝදරයා කියන කෙනා, ඥාතියා කියන කෙනා මේ හැමෝටම මම යුතුයකම් ටික කරනවා. අපේ පින්වන්ත අය මෙන්න මේ ආකාරයට හිතදා ගන්න ඕනේ. ඒ කියන්නේ හැමෝම ජීවත් වෙන්නේ තමන් අරගෙන ආපු අවශ්‍යතාවත් එක්ක. සමහර විට අපිම ළඟින් පෙර භවයන්වල ඉතාලම ළඟින් හිටිය අය මේ වෙනකොට හරකෙක්, වේයෙක්, මීයෙක්, කිබ්බෙක්, කුකුලෙක්, නරියෙක් කියලා කොහෙද දුක් විඳින නැති. මට කරන්න දෙයක් නැහැ යාගේ කර්ම. මේ ජීවිතේ මම ඉන්නතුරු මගේ රැකවරණය තුල ඉන්න අය කියන අය පිරිසක් ඉන්නවා. ඒ අයගේ සුරක්ෂිතභාවය සම්පූර්ණයෙන්ම සිද්ධ කරලා මට මැරෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ මං නැති වෙනකොට මම මේ කියන්නේ අපේ පින්නන්ට අය හිතන්න ඕන විදිහ මම නැති වෙනකොට මේ අය ලොකු අපහසුතාවයන් වලට පත් වෙවි හැබැයි ඒ පත් වෙන අපහසුතාවයන් සියල්ල එයාගේ කර්මය මම උපරිම වශයෙන් මේ අයට යමක් සිද්ධ කරමින් වාසය කළා කියලා Tamante හිත හදා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඉතින් ඒකින් දා අපි බොහෝම වශයෙන් තමන්ගේ සිත එක්තැන් කරගන්න පුළුවන් භාවනාවල් වල යෙදෙන්න ඕනේ. එහෙම යෙදිලා නිදහසේ තමන්ගේ චින්තනය තියාගෙන ඉන්න. සමහර විට මැරෙන්න තියෙන වෙලාව නැති වෙන්න පුළුවන් එහෙම උනොත්. එකක් භාවනානුයෝගීව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අයට ශරීරයේ පාත් ගන්න අවශ්‍ය කරන ඔක්සිජන් වායුවේ ප්‍රමාණය අනිත් අයට වඩා අඩු ප්‍රමාණයක් කියලා වෛද්‍ය විද්‍යානුකූලව පවා කියන්න පුළුවන් සාධක තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ රෝග වැළඳෙන්න සහ වැළඳුණාට පස්සේ ඒ රෝග සුව වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි බවත් වෛද්‍යවරුම කියනවා. හරි ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට අර බලන්න අර ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද භික්ෂුන් වහන්සේට දේශනාවේ තියෙන ආකාරයට ගත්තහම ගිරිමානන්ද භික්ෂුන් වහන්සේට දස සංඥා ගිහිලා දේශනා කරන වෙලාවේ මොකද උනේ උන්වහන්සේගේ අසනීප හොඳ වෙනවා බොජ්ජංග දේශනා කරනකොට ඒ භික්ෂුන් වහන්සේලාට තියෙන අසනීප අඩු වෙලා යන්නේ අර භාවනා මානසිකාරයත් එක්ක ඇති වෙන මහා ප්‍රීතිය
නිසා වෙන් කියලා හිතන්න පුළුවන් ඒවා වඩලා තියෙන හින්දා ඒකයි කියන්නේ ඒවා වඩන්න ඕනේ ඒවා වර්ධනය කරන්න ඕනේ මේ සංඥාවන් ආදිය සියල්ල අපි වර්ධනය කරගන්නට ඕනමයි මේ සංඥාවල් වර්ධනය කරගන්නට ඕනමයි ඉතින් මේ අතන්ට මතක ඇති අපි දැන් මේ ආසන්නම පොහොය දිනයේ සාකච්ඡා කරපු ධර්මතාවයන් ගිරිමාන සූත්‍රය ගැන බොහෝ දේවල් කතා කරා ඉතින් ගොඩක් දේවල් දැනගන්න ඇති මේ පින්වන්ත අය හරිද එතකොට ඒ දේවල් අනුව මේ නිකිනි පොහොය දින ජයමග රූප වාහිනී වැඩසටහන ඊයේ දවසේ යෙදිලා තිබුණේ මෙතනදී මේ දස සංඥා ටික ගැන කතා කරපු විශේෂ කාරණාවක් එක සාකච්ඡාවකදී මගේ අවධානයට යොමු කරන්න ඕන කියලා හිතුණා. ඉතින් කායානුපස්සනාවයි මාතෘකා කරගෙන තියෙන්නේ. කායානුපස්සනාවෙන්ම හෝ කටයුතු කරගන්න අපේ පින්නන්නේ ඒක හරියට නිකන් ඒ ටික ඒ සංඥා 10 එකක් අපේ නිරෝගීකමට හේතු වෙනවා වගේම මේ අපිට ඒක නිර්දේශ කරගන්න පුළුවන් දෙයක් වගේ මේ සංඥා 10 වර්ධනය කරගන්නවා මම කියලා අන්න එහෙම මේ යම් කිසි ආකාරයකට කරන්න ඕන වැඩ ටික තියෙනවා වගේ ඒක එක සංඥාවක් හොඳටම ඇති නිවන් දකින්න නමුත් එක සංඥාවක් වර්ධනය කරගන්න අපේ පින්වත්නි එක් සංඥාවක් වර්ධනය කරගන්නට අනිත් ඒ වගේ උදව් උපකාර ඕන වෙනවා ඉතින් ඒක ගැනත් මතක් කරන්න ඕන කියලා මට හිතුණා මම එක කොනක ඉඳන් දැන් අපි දන්නවනේ විභාගයක් කරන්න යන කෙනෙකුට කිසිමම කිසි කාරණාවක් නැහැ විභාගයක් කරන්න යන කෙනෙකුට මේ අනිවාර්යයෙන්ම එයාට තියෙනවා ලේසි බොහොම ලේසි එහෙමනම් විෂය නිර්දේශය හරියටම දන්නවනම් සිලබස් එක දන්නවනම් හරියටම එතකොට මුල ඉඳන් එහා කොන ඉඳන් අර කොන යනකම් ඒක හරියට හදාරලා විභාගයට මුණ දෙන්න පුළුවන්කම තියෙනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සමහර සූත්‍ර ධර්ම ගත්තාම මේ සූත්‍ර ධර්ම වල තියෙන නිවන් දකින්න අවශ්‍ය කරන නිර්දේශයක් ඒක එක එක සූත්‍ර දැන් සල්ලේක සූත්‍රය සබ්බාසව සූත්‍රය ආදී සූත්‍ර ධර්ම අරගෙන සබ්බාසව සූත්‍රය අරගෙන සූත්‍ර ධර්මයේ ආකාරයට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ තියෙන ආකාරයට ආශ්‍රව දුරු කරගන්න කාරණා ටික කාරණා හතක් තියෙනවානේ ඒ හත ප්‍රගුණ කරනවා නම් සියලු ආශ්‍රව දුරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? නිවන් දකින්නවා කියන එක. සීනාශ්‍රව යන වහන්සේ කියලා කියන්නේ. ඉතින් එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. එතන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක වචනයක්වත් නැහැ. ඒක වෙනත් ආකාරයකට මේ කරපු විග්‍රහයක්. ඒ කියන්නේ එකම කරුණ. අපේ පින්වත්නි අපි එක එක විදිහට මේ ධර්මය අවබෝධ කරගත්තාට මෙන්න මේක දැනෙන්න කවදා හරි දවසක මේක හොඳට දැනෙන්න ඕන. මුළු සංසාරික ජීවිතේම ගැන හිතලා බලන්න. මේ ජීවිතයේ කවුරු හරි කෙනෙක් වැඩියෙන් වැඩියෙන් ධර්මය අවබෝධ කරගන්නවා පේනවා. එකම ධර්ම කරුණ 10 දිනක් අතරට කිව්වම 10 ආකාරයකට ඒක තේරුම් ගන්න සමහර අය ප්‍රබලව තේරුම් ගන්න අය අතර සමහර එහෙම නැහැ. සමහර අයට සීලය ගැන කිව්වම ඉක්මනින් සීලය තුලට එනවා. සමහර අය එහෙම නැහැ. සමහර අය සමාධිය ගැන කිව්වම ඉක්මනින් ඒක තුලට එනවා. සමහර අය එහෙම නැහැ. ඉතින් ඒ මොකද ඒ වෙනස? එක එක්කෙනා එක එක්කෙනා සංසාරික ජීවිතයේ වර්ධනය කරගෙන තියෙන ආකාරය අනුව මේ ජීවිතේ එයාලට ධර්මයෙන් පෝෂණය වෙන්නට තියෙන හැකියාව වෙනස් වෙනවා එක එක්කෙනාට එක එක්කෙනාට. ඒ කියන්නේ මානසිකාර්ය කොයි කාටත් පින්නත් නේ මාර්ගසිත කියලා උපදින්නේ එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස් සිතක් නෙවෙයි. පුද්ගලයා කොච්චර විවිධ වුණත් ක්‍රමවේද කොච්චර විවිධ වුණත් අන්තිමට උපදින මාර්ගසිත එකම මාර්ගසිත ඔක්කොටම උපදින්නේ. හරි. එහෙනම් ඒ දක්වා එන මාර්ගය තුල වර්ධනය කරගන්න ඕන දේවලුත් ඒ වගේමයි. අපිට එක එක්කෙනාට තියෙන දක්ෂතාවයන් වල වෙනස්කම් තේරෙන්නේ අපි සසර කරගෙන තියෙන කොටස. සසර කරගෙන තියෙන කොටස වැඩි සමහර අය. සමහර අය නිවන් දකින්න කරගෙන තියෙන කොටස වැඩි. සමහර අය කරගෙන තියෙන කොටස බොහොම අඩුයි. ඒකයි උතන තියෙන ප්‍රශ්නේ. ඒකයි මේ විවිධත්වයක් තියෙන්නේ. එතකොට අපි ඔක්කොටම ප්‍රගුණ කරන්න තියෙන්නේ මහන්සි වෙන්න තියෙන එකම ආකාරයට තමයි නිවන් දැකීමට. සමහර අය කලින් මහන්සියලා. කලින් මහන්සියලා තියෙන හින්දා දැන් අඩුයි. කලින් මහන්සියලා නැති අයට දැන් වැඩියෙන් මහන්සි වෙන්න වෙලා.
ඉතින් ඒක හින්දා තමන් තමන් ගැන තේරුම් අරගෙන මේ වෙලාවේ යම්කිසි කුසලය සංවර්ධනය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලා තමන්ගේ තුලින් නිර්මාණය කරගෙන අන්න ඒ වැඩපිළිවෙල අරගෙන ඉදිරියට යනවා නම් මරණ මොහොත දක්වා එතන සසරට හේතු වෙන කාරණාවක් කරගත්ත වෙනවා මේ මොනම දෙයක්වත් ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ආදී කිසිම දෙයක් කිසිම විදියකින් අරන් යන්න පුළුවන් කමක් නැහැනේ මට පෙන්වුව එක දරුවෙක් එක්තරා වීඩියෝ පටයක් මේ ලෝකේ හිටිය එක ධන කුවේරයෙක් එයාගේ මරණයත් එක්ක එයාගේ මරණය සිද්ධ වෙන වෙලාවේ එයා පාවිච්චි කරපු රතය ඒ මරණයත් එක්ක වලලන්න කටයුතු කළ තිබ ඒක තුල ඒක ඉතාමත්ම විශාල වටිනාකමක් තියෙන රතයක් ඒක තමයි එයාගේ ආදාහනය සිද්ධ කරන්නේ කොයි තරම්නම් තණ්හාවක්ද කියලා බලන්න එච්චර ධනය තියෙන මිනිස්සෙකුට හරි මරණයවක්වත් නිදහසේ කරගන්න බෑ ඒක තුලත් තියෙන්නේ තණ්හාව මේ ආකාරයට වෙන්න ඕන කියලා ඉතින් මේවා කවදාකවත් සංසිඳෙන්නේ නැහැ කියන එකයි මට මේ කියන්න ඕනකම තිබුණේ එයා මරණයට බොහොම කැමති නැති කෙනෙක් ඒ වගේම තවත් එක ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් එයා කොච්චර දීර්ඝායුෂ ලබන්න ඕනද කියලා සඳහන් කරලා තිබිලා තියෙනවා එයාට යම් තැනක ගිහිල්ලා ජනතාව ඉදිරියේ ගායනයක් සිද්ධ කරලා ආවට පස්සේ අතිවිශාල වියදමක් කරලා හැම ශරීරයේ හැම දෙයක්ම පරීක්ෂා කරලා බලලා මොන හරි අඩුවක් තියෙනවද කොහේ හරි දෝෂයක් තියෙනවද කියලා එහෙම කරන් අතිවිශාල වියදමක් දරනවා එහෙම කරලා විශාල ආයුෂයක් විඳින්න බලාපොරොත්තු වෙච්ච කෙනා එච්චර පරීක්ෂණ කරපු කෙනා අවුරුදු 50 වෙනද කලින් මියදෙනවා ඒක නිසා මේ ජීවිතයත් එක්ක අපිට අමුතු ආකාරයේ ක්‍රීඩාවන් කරන්න බෑ මේක ස්වභාව ධර්මයේ නීතියත් එක්ක හැදෙන ජීවිතයක් මේ ජීවිතය ගෙනියන්න මේ කයට හේතු වෙන්නේ කර්මය ඒ වගේම හිත ඒ වගේම ඍතු ආහාර කියන එක මේ දිනවල අපි හරියට මතක් කරන එක ඒකින් දා මේ ජීවිතය ඉවර වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා අපි මේ බණ කියනකොට අපෙන් මේ විදියට බණ අහපු ඒ වගේම අපේ ජයමඟ රූපවාහිනී පිරිත් සජ්ජායනාව සිද්ධ කරනකොට ඒත් එකතුල පිරිත් කියපු බොහෝ දෙනෙක් අද මේ වෙනකොට නැති වෙලා තියෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියන එක තමයි ඇත්ත කතාව. ඒ මම කියලා හිතන්න හෙට දවසේ හරිද අද දවසේ ඉරණමට ලක් වෙලා ඇති. නමුත් අපේ පින්නන්ත අය තේරුම් ගන්න ඕනේ ඒ ඉරණමට ලක් වෙලා තිබුණත් ඒ බොහෝ දෙනෙකුට දවස ගානේ හැන්දෑ යාමේ භාවනා කරලා පුරුදු කරලා තිබුණා නා. පිරිත් සජ්ජායනා කරනකොට ඒක භාවනාවක් විදිහට වෙන්න පුරුදු කරලා තිබුණා නා. කායානුපස්සව වාසය කරන්න යම්කිසි කාලයක් යොදලා තිබුණා නා. ඒ වගේම සීලාදී ගුණධර්ම රකින්නට ලොකු උත්සාහයක් අරගෙන තිබුණා නම් ඒ හැම දෙයකදීම ඒ හැම අවස්ථාවකදීම හැකියාවක් තියෙවි අනිවාර්යයෙන්ම ආචින්න කර්මයක් ඉදිරිපත් වෙලා ඒ ආසන්නවම ලැබෙන ඊළඟ ජීවිතය ඉතා යහපත් ජීවිතයක් බවට පත් කරගන්නට හැකියාවක් ලැබිලා තියෙනට තියෙන ඉඩකඩ වැඩි හොඳින් කටයුතු කරලා තිබුණා නම් ඉතින් ඒකයි අපි මතක් කරන්නේ අපේ පින්නන්ත අයට පුළුවන් තරම් උත්සාහකරනද තමන්ගේ ජීවිතය නිවැරදිවම ගෙවන්න නිවැරදිවම ගෙවන්න ඒත් එක්කම පුංචියට හෝ කෙටියෙන් හෝ භාවනාවක් සිද්ධකරන හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ ඉතින් පොඩ්ඩක් උත්සාහ කරන්නේ ආනාපාන සති භාවනාව ගැන යන්තම් කියලා දෙන්න මේ කෙටි වේලාවේදී අවශ්‍ය කරන්නේ මට මේ රෝගයට අදාළ වෙන විදිහට කොයි විදිහකින්ද අපි මේ ආස්වාස ප්‍රාස්වාසය පාලනය කරගෙන ඒ තුලින් කොහොමද අපි මේ කොරෝනා රෝගයට මුහුණ දෙන්නට කටයුතු කරන්නේ කියන එක ගැන අපි උත්සාහයක් ගන්න ඕනේ සාකච්ඡා කරගන්න කතා කරගන්න හොඳයි දැන් බලන්න හොඳට හිතලා අපි ගන්න හුස්ම ගැන අපි දන්නේ මොනවද මේක ඉතාමත්ම දීර්ඝ විස්තරයක් නෙවෙයි ඉතා කෙටියෙන් මට යම් යම් සිහිය කිහිපයක් උපද්දවන්න ආනාපාන සතිය කියලා කිව්වහම අපේ පින්නත් නේ සිහිය උපදින තැන් බොහෝමයක් තියෙනවා ආරම්භ කරපු මොහොතේ ඉඳලා මේ අතන්ට මම ගොඩක් දේවල් ඒ පිළිබඳව අපි කතා කරලා තියෙනවා
එහෙනම් ආරම්භ කරපු මොහොතේ ඉඳලා සිහිය ඉපදෙන අවස්ථා බොහෝමයක් වැඩි. එතකොට එන්න ඒ සිහිය ඉපදෙන තැන් ටික ගැන තමයි මට මේ මතක් කරන්න තියෙන්නේ ප්‍රායෝගිකව නැවත වතාවක්. එන්න ඒ සිහිය උපදවන තැන් ආරම්භ කරන්න උත්සාහ කරන්ඩ ඒ තැන් ටික කොහොම හරි අපි ආරම්භයේ ඉඳන්ම ඒ සිහිය උපදවා ගන්න තැන් ටික තමන්ගේ තුලින් උපද්දවා ගන්න ම අවශ්‍ය කරන වැඩපිළිවෙලම හදන්න බලන්න නිකම්ම ආසාස පාසාස කර කර ඉන්නේ නැතුව. මොකද සිහිය උපදවා ගැනීම කුමන හෝ ආකාරයකට කය පිළිබඳව සිහියක් උපදවාගෙන වාසය කිරීම මේ භයානක අවස්ථාවේදී සසර සුවපත්භාවයට හේතු වෙනවාමයි. ඇත්තටම හුස්ම ඇදෙන්න පටන් ගත්තොත් පින්නත් මේක බොහොම කරුණාවෙන් මතක් කරන්නේ. කොයි වෙලාවේ හරි හුස්ම ඇදෙන්න පටන් ගත්තොත් ඒ කියන්නේ අපහසුවෙන් දැන් තේරුණොත් මට නොහිතපු වෙලාවක මගේ හුස්ම හිරවිගෙන යන්නේ කියලා මහා කලබලයක් ඇති වුණා කියලා මොකක්ද තියෙන ප්‍රයෝජනේ කියලා හිතන්න. කලබලයක් අම්මෝ මාව මැරෙන්න යන්නේ මොකද කරන්නේ කියලා කෑ ගැහුවට හරියන්නේ නැත්නම් වෛද්‍ය ප්‍රතිකාරයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක කලින් ඉඳන්ම තියෙන්න ඕනේ. කලින් ඉඳන්ම මේ ප්‍රතිකාරය සිද්ධ කරගන්න හැමෝම දක්ෂ වෙන්න ඕනේ. හරි. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ අන්තිම මොහොතේ මුකුත් කරගන්න බෑ කායිකවත් මානසිකවත්. එහෙමයි තමන්ගේ ප්‍රවේශමයි ඔක්කොටම වැඩි අපේ පින්නත් නේ වැදගත් වෙන්නේ. ඊටාම ප්‍රවේශමයි. ඊටාමත්ම ප්‍රවේශයෙන් පුළුවන් තරම් මේ වෙලාව මම දන්න හැටියට මම විද්වත් අයත් එක්ක සාකච්ඡා කරා. ඉතින් මේ ධර්මය තුළ හික්මෙන් අපේ පින්නන්ත අයට මේ අවවාදය දිය යුතුයිම කියලා සමහර වෛද්‍යවරු මට කාරුණික ඉල්ලීම් කරලා තියෙනවා. අනේ හාමුදුරනේ ඔබ වහන්සේවත් මේක කියන්න කියලා. මොකද්ද පුළුවන් තරම් ගෙවල් ඇතුළට එලා ඉන්න කියලා. පුළුවන් තරම් ගෙවල් ඇතුළට එලා ඉන්න. ඉතින් ගෙවල් ඇතුළෙම ඉන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් උපරිමම උත්සාහ කරන්න විශේෂයෙන් අපේ වැඩිහිටියා ගැන හිතන්න කියලා අපිත් මතක් කරනවා. දරුවනේ යම් කිසි විදිහකින් මේ තරුණ දරුවන් තමන් කිසිමම ප්‍රවේශමක් නැතුව හෝ යම් ප්‍රමාණයකට හෝ ප්‍රවේශම් වෙලා ඒ කියන්නේ අර්ධ වශයෙන් ප්‍රවේශම් වෙලා කටයුතු කිරීම ගෙදර ඉන්න අම්මා තාත්තට ලොකු හානියක් වෙන්න තියෙන එක ගැනත් තියෙනවා. ආය ආපහු ගන්න බෑ. තමන්ට දුක හිතෙයි පස්සේ ගොඩක් පසුතැවෙන්න වෙයි. මගේ පරිස්සමක් නැති හින්දා මං ගෙදරට මේ වෛරසය අරගෙන ආවා. මං පරිස්සම් වුණා නම් අපේ අම්මා බේර ගන්න තිබුණා කියලා. එහෙම හිතෙන්න තියෙන ඉඩ කඩක් තියෙන දවසක එවැනි පසුතැවිල්ලකට පත් වෙන්නට වුණොත් ලොකු ප්‍රශ්නයක් ඒක. ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක. ඉතින් කර්මානුරූපයි තමයි. නමුත් අපේ හිත ඒ තරමටම දියුණු වෙලා නැති නිසා වෙන් ඒක ලොකු පීඩනයකට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙවි. මේ පින්නන්ත අයට එහෙමනොත් එහෙම වුණාම හරි අමාරුයි ඊට පස්සේ. පසුතැවීම කියලා කියන්නේ පන්න පන්න පහර දෙන නාගයෙක් වගේ. හොඳයි. එතකොට දැන් අපිට මේ සිහිය උපදවා ගන්න අවස්ථා ටික දැනගත්තාම ඇත්තටම මැරෙන්න ගියොත් හරි ඔන්න ඔය සිහියක් උපදවා ගන්න ලේසි. ඇයි දන්නවද? මේ කොරෝනා වෛරසයෙන් මැරෙන්නේ අපිට හුස්ම පිළිබඳව දැනීමක් ඇති කරවලා. ඒකයි මේ වෙලාවේ මේක වැදගත් වෙන්නේ. එතකොට අසුබය මතක් වෙන්න තියෙන, මෛත්‍රිය මතක් වෙන්න තියෙන, ඒවා නැగిලා යන්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා. නමුත් මේ වෙලාවට කලබල වෙගෙන આવත් හුස්මත් එක්කනේ ප්‍රශ්නේ. ආ, එතකොට තේරෙන්න ගත්තොත් හුස්මේ තියෙන අනාත්ම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය මේක මට අදාළ නෑ. මේ හුස්ම මම දන්න දවසේ ඉඳලා මම ගන්නෙ නෑ. ඔන්න පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕන දේ මේක තමයි විදර්ශනාවෙහි ආරම්භයක්. පැහැදිලිවම මේ හුස්ම ගන්නෙ මමද? ආස්වාස ප්‍රාස්වාසයට සිහිය යොමු කරන කෙනෙකුට සිහිය යොමු කරගෙන සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියලා සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා කියලා අපේ පින්නත්නේ ආරම්භ කරන කෙනෙකුට ඉස්සෙල්ලාම දැනෙන අදහස් අතර එකක් තමයි යෝක නිගරදිව කරනවා නම් මොකක්ද? මේක මේ කෙරෙන දෙයක් මිසක් කරන දෙයක් නෙවෙයි. ඒක දැනෙනවා. ඇයි ඒ දැනෙන්නේ? බලන්නකො ප්‍රකටවම දැනෙන්නේ දෙවනි පියවරේදී. දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති, දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමිති පජානාති.
රසංවා අසසන්තෝ රසං අසසාමිති පජානාති රසංවා පසසන්තෝ රසං පසසාමිති පජානාති දිග හුස්මක් කෙටි හුස්මක් ගන්නකොට දිගනම් දිග බවත් කෙටිනම් කෙටි බවත් දැනගෙනම ගන්නවා කියලා. ඉතින් එතකොට හොඳට තේරෙනවා සමහර හුස්ම දිගට ගන්නවා සමහර ඒවා කෙටියට ගන්නවා සමහර ඒවා ආය දිගට ගන්නවා සමහර ඒවා කෙටියට ගන්නවා. අන්න එහෙම මේ මාරුවේ මාරුවට ගන්නකොට සහ එළනකොට දිග කෙටි වෙන බව ඒක මට අදාළ නොවේ. ඒක මට තීරණය කරන්න බෑ. සමහර ඇත්තන්ට හොඳ මේ අපූර්ව අත්දැකීම් ලැබෙනවා. මේ දීගං අසසන්තෝ දීගං අසසාමිති කියන්නේ මේ දිකට හුස්ම ගැනීම කියලා මේ හිතලා මොකද කරන්නේ? දැන් දිකට හුස්ම ගැනීම ඉන්න උත්සාහ කරනවා. මොකද වෙන්නේ? එහෙම ඉන්න බෑ. අපේ හුස්ම කියන්නේ ඔරලෝසේ බට්ටා වගේ. ඒක දිගට ඇදලා දැම්මොත් ආයෙ තිබ්බ තැනට මෙනවා. ඔරලෝසේ බට්ටා දිගට ඇදලා අතහැරියොත් එහෙම දිගට එහාට මෙහාට එහාට මෙහාට කියලා එයාගේ ගානට එනවා. චූටියට තිබ්බත් ආයෙ සැරයක් ඒකේ ගානට එනවා. හරි. ඉතින් පොඩ්ඩක් හොල්ලලා තිබ්බත් ඇති, ගොඩක් හෙල්ලුවත් ඇති, ආයෙ එයාට ආවේනික ගානට එනවා වගේ අපේ හුස්ම එක්තරා ආකාරයක දීර්ඝ කෙටි ස්වභාවයක් තියෙනවා. හිත හැබැයි කය වෙහසන කොටත් හදිස්සිය වෙහසගෙන වෙහසගෙන යනකොට හුස්ම ගන්න වේගය වැඩි වෙනවා වගේම හිත කලබල වෙනකොට කෙලෙස් ඇති වෙනකොට ඒත් හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. ඉතින් ආයෙ සංසුන් වෙනවා. මේක සමතුලිත වෙවි සමතුලිත තියෙන දෙයක්. හොඳ උදාහරණයක් තමයි මම කිව්වේ පොළොස්සේ බට්ටා වගේ කියලා. හැබැයි ඒ බට්ටා වැඩියෙන් ඇදෙන්න හේතු වෙන කාරණා දෙකයි. එකක් කය වෙහසීම සහ අනිත් එක හිතේ නොසන්සුන්කම ආයෙ අතෙන්ට එනවා. ඉතින් ඕක මගේ වැඩක් නෙවෙයි කියන එක තේරුම් අරගෙන හොඳට ඒ සිහියෙන් ජීවත් වෙනවා නම් මේ මුළු ජීවිතේම මගේ වැඩක් නෙවෙයි කියලා තේරෙනවා. මේ මුළු ශරීරයම මගේ වැඩක් නෙවෙයි කියලා තේරෙනවා. ඇත්තනේ. ආහාර ජීර්ණය ගැන හිතලා බලන්නකෝ. ඒක මං කරන එකක් නෙවෙයි. ඇසිපිය හෙලන එක මං කරන එකක්ද? අනේ මං දන්නේවත් නැහැ අද දවසේ කී සැරයක් ඇසිපිය හෙලුවද කියලා. දන්නේ කවුද ඉතින් මේක කරන්නේ? සැබෑවටම හිතලා බලන්න පුළුවන් තමන්ගේ හිසයේ කෙස් ටික වැවෙන එක අරන් බලන්න, දාඩිය දාන එක අරන් බලන්න. මේ බාහිර පරිසරය රස්නේ වෙනකොට දාඩිය එනවා ඉතින්. හරිද? මට අදාළම නැහැ. මට අදාළ කරගන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ අපේ පින්වත්නි. ඒව හරි පුදුමයි. ඒව හරි හිතාගන්න බැරි තත්ත්වයක් ඒ හැම දෙයක්ම. ඉතින් හොඳට විමසලා බලන්න ඕනේ. හොඳින් විමසලා බලන්න ඕන ජීවිතයේ තියෙන මේ කියන தත්ත්වය මොන තරම්නම් ගැටලුවක්ද? මේ ශරීරයත් එක්ක තියෙන මේ සටන බඩගිනි වෙන වෙලාව මට තීරණය කරන්නත් බෑ, විපාස වෙන වෙලාව මට තීරණය කරන්නත් බෑ. බඩගිනි ආපම පොඩ්ඩක් කොහම ඉන්නවා, තව ටිකකින් මේ ගින්න එළියට දානවා, මේක චුට්ටක් නවත්වගෙන ඉන්නකො මම මේ වැඩ වගේත් ඉවර කරන්න කියලා ඉන්නත් බෑ. හරිද? ඉතින් එහෙම දරාගෙන ඉන්නවා මිසක් අදරාගෙන හිටියත් ඒක වැඩි සීමාවකින් එහාට යන්නට බෑ. මේ ශරීරයේ කිසිම ක්‍රියාවලියක් අපිට ඕන හැටියට වෙන්නේ නැහැ. ඔව්ව තේරෙනවා. මේ හුස්ම දිහා අවධානය යොමු කරගෙන කටයුතු කරන කෙනෙකුට ඒවා හොඳින් තේරෙනවා. ඉතින් එහෙනම් ඔන්න දැන් සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. කොහොමද ඒක කරන්නේ? හුස්ම අපිට දැනෙන්නේ කොහොමද? හුස්ම අපිට දැනෙන්නේ හුස්ම ගන්නවා කියලා අපි දන්නේ දැනෙන නිසා. එහෙනම් අපි මෙන්න මෙහෙම හිතුවොත් ගන්න හුස්මත් හෙළන හුස්මත් කියන දෙකේ අපි දන්නවා නාසිකාව අගේ ඉඳන් නාභිය දක්වා හුස්මක් ගන්නකොට දැනෙනවා. අරන් බලන්නකෝ. මේ බඩට පවා හුලං යනවා වගේ දැනෙන. බඩට හුලං යන්නේත් නැහැ. නමුත් දැනෙනවා. එහෙනම් ඒ සම්පූර්ණ හුස්ම ගැන අපි හිතලා බැලුවොත් එහෙම ඒක මේ පෙනහළු වලට යන්නේ. නමුත් අපිට දැනෙන්නේ අපේ ජීවිතයට අපිට දැනෙන්නේ ඒක නාභිය දක්වාම යනවා වගේ. හුස්මක් කොහොම යනවා? ආපහු යනවා. ආපහු යනවා. ආපහු යන හැදියට දැනෙනවා සම්පූර්ණයෙන්ම. මෙන්න මේ දැනීම අපිට තේරෙන්නේ හුස්ම කියලා. නමුත් හුලං ටික වදින තැන් ටික ගැන විතරක් හිතුවොත් නම් අනිවාර්යයෙන්ම මේ පෙනහල්ල කාර්තවලට යනකම් යනවා, ආපහු ඇකිලනවා. ඒ ටික විතරයි දැනෙන්න ඕනේ. නැහැ අපිට මුළුමහත් ඔක්කොම දැනෙනවා. එහෙම වෙන් කරන්න බෑ දැන් ටික. හරි. එතකොට ඒ දැනෙන ටික ඔක්කොම ගත්තාම අපි කියනවා හුස්ම කය කියලා. හරි.
මේ කයේ එක්තරා කුලකයක් උපකුලකයක් මේ සම්පූර්ණ කයේ උපකුලකයක් හරි එතකොට මේ හුස්ම කියන සංකල්පයක් අපිට එන්නේ දැනෙන හින්දා දැනෙන්නේ නැත්නම් ඒ හුස්ම කියලා එකක් හැදෙන්නේ නැහැ එතකොට කොහේ හරි එක පුංචි තැනක් හරි දැනෙනවා නම් හුස්ම කියන සම්පූර්ණ ක්‍රියාවලියේ එක පුංචි තැනක් හරි දැනෙනවා නම් මට බය නැතුව කියන්න පුළුවන් මේ තමයි හුස්මෙහි දැනීම ඒ කියන්නේ මට බය නැතුව කියන්න පුළුවන් මම හුස්ම ගන්නවා කියලා ඇත්තටම දැන් මේ මොහොත වෙනකම්ම හුස්ම ගන්නවා කියලා දැනුනේ නැහැ ඒ දැනුනේ නැත්තේ ඔන්න ඊළඟ සිහිය අපේ පින්නත්නේ මුගක් කයකින් අපි අහනවා හුස්ම ගන්නවා මේ වෙලාව වෙනකන් දැනුනේ නැහැ ඇයි ඒ කාරණා දෙකක් තියෙනවා කියලා ඒ කාරණා දෙක මොනවද කියලා අහපුවාම මුගක් අයට දෙකම මම උත්තරෙත් කියලා මහනවා මේක විය හැකියාවල් දෙකක් තියෙනවා එකක් තමයි හුස්මෙහි දැනීම තිබුණා දැනුනේ නැහැ අනිත් එක තමයි හුස්මේ දැනීම මේ වෙනකම්ම තිබුණේ නැහැ. ඕක කිව්වහම අපේ ගොඩාක් පින්වන්ත අයගේ මං අහන පළවෙනි එකද දෙවෙනි එකද එක හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ දෙක හුස්මේ දැනීම තිබුණේ නැහැ මෙච්චර වෙලා. මොකක් අය කියන්නේ හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ කියලා. එතකොට අපි අහනවා දැනීම තිබුණා දැනුනේ නැහැ. මේ වාක්‍ය අරන් බලන්න එක සාධාරණ කතාවක්ද කියලා. දැනීම තිබුණාලු දැනුනේ නැලු විය හැකියාවක් තියනවාද ඒ පළවෙනි ප්‍රකාශයේ විය හැකියාවක් නැහැ ඇයි දැනීම තිබුණා දැනුනේ නැහැ කියන්න පුළුවන්ද දැනීම තිබුණා නම් දැනෙන්නම ඕනේ එහෙනම් අපේ පින්නත්නි අපිට තේරෙන්න පටන් ගන්නවා හුස්ම කියලා කියන්නේ අවධානය යොමු වෙන වෙලාවට දැනෙන එකක් විතරයි මේ මුළු ශරීරයම එහෙමයි දැනීම හැදෙන්නේ විඥානයේ එතෙන්ට යොමු වෙන වෙලාවට විතරයි ඒක ආය අමුතෙන් කියන්න දෙයක් නැහැ අපි දන්න මූල ධර්මයක් මොකක්ද ස්පර්ශය වේදනාවට හේතුව ස්පර්ශයයි හරිද එතකොට ස්පර්ශය කියලා කියන්නේ බාහිර ආයතනත් අභ්‍යන්තර ආයතනත් විඥානයේත් එකතුව විඥානයේ යෙදෙන්නේ නැත්නම් එතන ස්පර්ශජ වේදනාවක් හටගන්නේ නැහැ ඒ කියන්නේ එතන ඒ දැනීම හටගන්නේ නැහැ කියන එකයි. හරි. හටගන්නේ එතකොට අපේ හුස්ම කියන්නේ සැරෙන් සැරේ හටගන්න දැනීමක් ඒක. හැස්පීහෙලනවා කියන්නේ සැරෙන් සැරේ හටගන්න දැනීමක්, කකුල රිදෙනවා කියන්නේ සැරෙන් සැරේ හටගන්න දැනීමක්. තුවාලයක් වුණත් උනහම රිදෙනවා කියලා කියන්නේ සැරෙන් සැරේ හටගන්න දැනීමක් විතරමයි. ඉතින් අපි තේරුම් ගත යුතු තියෙනවා. තේරෙන්න පටන් ගන්නවා සිහියක් උපදිනවා. මගේ මේ ශරීරය කියන්නේ එහෙට මෙහෙට පැන 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 මේ තැන් තැන් වල හට ගන්න දැනීම් ගොඩක එකතුවක් අන්න ඒක අති විශාල සිහියක් හුස්මත් එක්ක මේ පටන් ගන්න වැඩේදී ඒකයි ආනාපාන සතිය කියලා කියන්නේ පින්වත්නි සතිය කියලා කියන්නේ සිහිය හරි එහෙනම් පටන් ගත් වෙලාවේ සිහිය කියලා කියන්නේ නේපක් වෙන සමන්නාගතෝ සති සිහිය කියන තැන තියෙන්න ඕනේ කෙලෙස් අඩුවන ධර්මතාවයක්. හුස්ම දැනි දැනි විතරක් හිටියා කියලා ඒකට අදාළව දැනිය යුතු අනාත්ම ලක්ෂණයන්, අනිත්‍ය ලක්ෂණයන්, දුක්ඛ ලක්ෂණයන්, නිබ්බිදාවට හේතු වෙන නොඒකුත් ආකාරයේ ලක්ෂණයන් නැත්තම් අපිට තේරුම් ගන්න ඒ ධර්මතාවයනුත් එක්ක, ඒ කියන්නේ හුස්මත් එක්ක ඒ කියන ලක්ෂණයන් අපේ පැත්තට ආවේ නැත්තම් එතන ආනාපාන සතිය කියන එක හැදෙන්නේ නැහැ. ඒකයි අර සමහර නරුම මිනිස්සු ඕකට මේ දොස් කියන හුස්මත් එක්ක මොන භාවනාවද වට හුස්ම භාවනාව කියන්නේ කී කිය. එහෙම මොකද ඒක තුළින් සිහිය උපදිනවා කියන එක දන්නේ නැතුව. හරිද? ඒවා Tamanට ඕන හැටියට අර්ථ දක්වගෙන විකාර විප්‍රකාර ආකාරයට කටයුතු සම්පාදනය කරගන්නවා. ඒක තමයි ඒ අයගේ තියෙනා වූ අති මහත් වූ ගැටලුව. හරි. සත්භාවයක් නැතිකම. ඉතින් එහෙම මේ Tamanට හිතෙන දේවල් ඔක්කොම හරි කියලා හිතාගෙන කටයුතු කරන එක විශේෂයෙන් විදර්ශනාවේ තියෙන ගැඹුර තේරුම් ගන්න ඕන පින්නන්නේ අපි හැම වෙලාවෙම Tamanගේ කෙලෙස් අඩු වෙන්න ඕනේ.
සිද්ධ කරගන්නා වූ විදර්ශනා නුවණත් එක්ක ඒක සාර්ථක නම් ආය කතා කරන්න දෙයක් නැහැ. ඒක සාර්ථක නම් ලෝභ දේශ මොහ අඩු වෙන්නටම ඕනේ. ඒතර තමන්ගේ ජීවිතේ තමන් අරගෙන බලන්න ඕනම තත්ත්වයක් යටතේ මේ ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි මේ ආස්වාස ප්‍රාස්වාසත් එක්ක අපි ලබන පන්නරේ මේ දවස් ටිකේ අපි මේ ටික ගැන කතා කරනවා කොහොමද? මේ පොඩි දෙයක් අරමුණු කරගන්න දැන් කියපු කාරණා දෙකක් ඇති අද දවසට. මේ හුස්ම මට අයිති නෑ. එහෙනම් කොරෝනා වෛරසය ආසාදනය වෙලා උපරිම වශයෙන් අපහසුතාවයකටම පත් වෙලා අසාධ්‍ය තත්යකටම පත් වෙලා හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න අන්න ඒ වෙලාවේ මේ සිහිය ඉපදුනොත් මේ හුස්ම මට අයිති නැති බව මම දැනගෙන ඉන්නේ. මේකේ තීරකයා මම නෙවෙයි. ඉතින් මේකට මම දඟලලා වැඩක් නැහැ. එන දෙයට මුණ දෙන්න ඕන. කලින් මේක දැනගෙන හිටියානම් කලින් මේක තේරිලා තිබුණා නම් කලබලය නැති වෙනවා. කලබලය නැතිවීමම ජීවිතේ බේරෙන්න හේතුවක් වෙනවා. කලබලය නැතිවීම කියන මේ හුස්මත් එක්ක තියෙන ගනුදෙනුව මේ හුස්මත් එක්ක තියෙන අපේ මේ සම්බන්ධතාවය ගැන අපි හොඳ විමර්ශනයකින් ඉමු. ඒත් එක්කම හොඳ දැනනවා පින්නත් නේ. මෙච්චර කාලයක් අපි හිටියා. නමුත් ඇත්තටම හිත නොසන්සුන් වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි වෙනවා වැඩි වෙලා තියෙන ඕන තරම්. අපිම කියනවා මාව ගැහුණා කියලා කියනවා. මාව ගිඩි ගිඩි ගාලා ගැහුණා මගේ පපුව ගිඩි ගිඩි ගාලා ගැහුණා කියලා කියනවා. බය වුණාම එහෙම නැත්නම් මොන හරි හොර වැඩක් කරන්න කියලා හුණාම හොර වැඩක් කරන්න යනකොට ඕව අපි දැල්ල තියෙනවා. නමුත් අපි ගැන ගවේෂණ සීලී නැහැ. ඒක නිසා වෙන් ඒ දේවල් වල තියෙන සත්‍ය తත්වය අපිට හොයාගන්න බෑ. මේ දේවල් වල තියෙන සත්‍ය తත්වය හොයාගන්න ඇතුළු බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන කමඨහන් වල අපි මුල මැද අග වශයෙන් හොඳට ගවේෂණය කරලා අපේ ජීවිතය ඒ කමඨහන තුලින් බලනකොට ආස්වාස ප්‍රාස්වාසයේ සෝ සතෝ අසසති සතෝ පස්ස සති දීගං වාසසන්තෝ දීගං අස්සසාමිති පජානාති ආදි වශයෙන් තියෙන මේ ක්‍රමවේදය තමන්ගේ ජීවිතයට හරවලා බලනකොට අන්න මේකේ මේ යෙදීම බලනකොට ඒ ආස්වාස ප්‍රාස්වාසයේ මෙතන සිද්ධ වෙන විදිහ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට අපි විමර්ශනය කරනකොට නිරීක්ෂණය කරනකොට එහි තියෙන ඇත්ත తත්වය මෙන්න මේකයි කියලා අපේ මනසට වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ වැටහීමත් එක්ක මේ අල්ලගෙන ඉන්න ජීවිතයේ පින්නත් මේ අල්ලගෙන ඉන්න ජීවිතයේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ ජීවිතය පිළිබඳ තියෙන දැක්ම සම්පූර්ණයෙන්ම නිවැරදිවට පටන් ගන්නවා. ටික 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 මේක සිද්ධ වෙනවා. ඒකයි අත්තිකායෝති වා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරතිනච කිංචි ලෝකේ උපාදීයති කියලා මේ කායානුපස්සනාවේ තියෙන යම් කිසි සිහියක් ඇති වුණාද ඒ සිහිය පවත්වා ගැනීම අනාගතයේ එළඹෙන නුවණකට සිහියකට හේතු වෙන බව. හැබැයි ඒක පවත්වා ගන්න ඕන. සිහියක් ඉපදිනකොට නුවණක් සමග නුවණත් සමග සිහියක් උපදිනකොට ඒ උපදනා වූ යම් කිසි සිහියක් තියෙනවද අන්න ඒ සිහිය පවත්වා ගත්තොත් තමයි ඊළඟ සිහියක් ඊළඟ නුවණක් උපදින්නේ Tamanට. ඒ පස්සේ උපදින සිහිය සහ නුවණ කියන එකත් ආය පවත්ව ගන්න ඕනේ. ඒ සිහිය ඒ නුවණ පිළිබඳව වූ සිහිය ඒක පවත්වා ගැනීම තමයි ඉන් එහා ගිය නුවණකට සහ සිහියකට හේතු වෙන්නේ. මේ විදිහට අපේ පින්නත් මේ මේක ඉස්සරහට එන්න නම් අර පටන් ගත්ත තැන අවබෝධ කරගත්ත තැන සිහිය උපද්දවා ගත්ත තැන පවත්තන්න ඕනේ. පල්ලෙහා මට්ටම් පවත්ත ගත්තොත් තමයි ඊළඟ මට්ටමට යන්න පුළුවන්. ඊළඟ මට්ටම් පවත්තා ගත්තොත් තමයි ඊළඟ මට්ටමට යන්න පුළුවන්. ඒ විදිහට දිගින් දිගට යා හැකියව තියෙන්නේ තමන්ට ඉපදිච්ච සිහිය පවත්වා ගැනීම. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසය තුල අපිට එක පුංචි සිහියක් හරි ඉපදුනා නම් පටන් ගත්ත ගමන්ම ඔය අපි දැන් කිව්වා වගේ දේවල් එහෙම ඉපදුනා නම් යම් කිසි විදිහකින් ඒ සිහිය පවත්ව ගත්තොත් තමයි ඉදිරියට යන්න පුළුවන්. මේ පින්නන්ත අය දන්නවා හතපය හතර කපලා දැම්මොත් එහෙම මගේ ශරීරය කියලා ඉවර වෙලා කොයි හරි වෙලාවක මොකක්ද කියලා ඇහුවොත් දැන් කපපු වත් තියෙනවා ළඟ කියලා හිතන්නකෝ. දැන් මගේ ශරීරය කියලා මට දැනෙන මේ පොට කෑල්ල තමයි එතකොට මගේ ශරීරය කියන්නේ මේ කැලාර ආරවා දැන් මගේ වෙන්න බෑ කියලා තමයි අදහසක් එන්නේ. ඒ වගේ ආස්වාස ප්‍රාස්වාසය
ප්‍රගුණ කරගෙන යද්දී ඒක පිළිබඳව තියෙන සිහියට අපිට දැනීමක් එනවා පින්නත් නේ මොකක්ද එන දැනීම මේ සම්පූර්ණ හුස්ම කය අත්විඳිනවා අනිත්‍යක කපල දැම්මා වගේ හුස්ම නිසා ඇතිවන යම් දැනීමක් තියෙනවද මේ නාසිකාව අග අපි තාම නාසිකාව අග වෙනවත් කතා කරේ නැහැ මට මේ ඕන කරන්නේ ආනාපාන සතිය කියලා දෙන්න නෙමෙයි කියලා මං කිව්වා මේ අත ඕන තරම් ආනාපාන සතිය ගැන අහලා තිනවා නොයෙකුත් තැන්වල උපදින සිහිය මේලා භාවිතයට ගන්න කියන එකයි එතකොට සම්පූර්ණ හුස්ම තමන් අත්දැකලා පුරුදු වෙලා තියෙනවා නම් ඒක අවස්ථාවක් වෙනවා සම්පූර්ණ හුස්ම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙන්නේ මුළු ශරීරෙම කපලා දැම්මා වගේ මතක් වුණත් මතක් වෙන්නේ නැහැ මතක් වුණත් දැනෙන්නේ නැති මට්ටමට සංසිඳිලා ශරීරය එතකොට ඉතුරුලා තියෙන්නේ දැනීමකට විදිහට ඉතුරුලා තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස කය විතරයි සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති මේකේ ප්‍රායෝගික தත්ත්වය ඒක ඒකත් එක්ක තමන්ට මේ ශරීරය පිළිබඳ අපූර්ව සිහියක් උපදිනවා මම මේ පින්නන්තයට පැහැදිලි කරලා දෙන්න තියෙන අපූර්ව සිහිය තමයි මෙවැනි පුංචි ජීවියක් ඉතාම පුංචි මේ හුස්ම කය කියන ඉතාම පුංචි ජීවියෙක් සත්වයෙක් නම් සිටි ඒ සතා වටේට තියෙන මේ හරියට ආවරණ වෙලා තියෙන දෙයක් වගේ මම ඔබට කියන්නේ වාහනයකට නැගලා ඉන්නකොට වාහනය කියන්නේ වාහනෙත් එක්ක මගේ මේ ශරීරය යනවා හැබැයි වාහනය කියන්නේ මගේ ශරීරය නේ යන්නේ වගේ මේ මහ ශරීරය වාහනයක් වගේ මේ හුස්ම කය ඒක ඇතුලේ තියෙන රියදුරා වගේ අන්නේ වගේ එතකොට මේ කය නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි හුස්ම කය සත්‍යයි පුද්ගලයි ආත්මයි ඊවගේ තැනකට එනවා මේ විදර්ශනාව සිද්ධ කරන්නට පෙර හරි එතකොට හුස්මක් ඇත හුස්මක් වගේ ජීවිතයක් ඒක ඒක හැඩතල නැහැ ඉතින් ඒකට ලොකු වටිනාකමක් නැහැ ඉතින් ගොඩාක් අඩු වෙලා එතකොට නිබ්බිදාව නැත්නම් කලකිරීම සංස්කාරයන් කෙරේ කලකිරීම ගොඩාක් ශරීරය පිළිබඳව තිබුණා වූ යම් කිසි ලොකු අදහසක් තියෙනවා ඒවා එහෙමම කැඩලා බිඳලා ගිහිල්ලා අනුන්ගේ ශරීරයක් ස්පර්ශ කරනවා කියලා කියන්නේ ඒකට වටිනාකමක් නැති වෙලා හරි ස්පර්ශ කරන්න බැරි බව තේරලා හරියට වාහන දෙකක් කප්ප ගන්නවා වගේ වාහන දෙකක් ඇතුලේ ඉන්න දෙන්නේ කේ දෙන්නට දෙන්න වැළඳ ගන්න ඕන වෙලා වාහනේ හිර වෙලා කියන්නකෝ මේ දෙන්න වාහනේ හිර වෙලා වාහනේ ඇතුලට එන්න විදිහක් නැහැ දැන් මොකද වෙන්නේ වාහන දෙක හප්ප ගත්තා කියලා අර්ථයක් නැහැ අන්න ඒ වගේ මේ ශරීර හප්පා ගැනීම වල තියෙන වටිනාකම් නැති වෙලා ගිහිල්ලා ඒවට වටිනාකම් දීලා තිබ්බායට ඒවයි වටිනාකම් නැති වෙලා මොකද ඒක කරන්න බැරි බව තේරිලා මේ ජීවිතේ අපිට අපේ පින්නත් නේ අපි අපි ස්පර්ශ කරගන්න බැරි වෙලා හරි ඒකින්දා ඒ වගේ අපිට අපි ගැන තියෙන දැනීම සම්පූර්ණයෙන්ම උඩිකරු යටිකුරු වෙන කාරණාවක් තමයි මේ කියන මේ ආස්වාස ප්‍රාස්වාස ඉතින් විශේෂ දැනීමක් විදර්ශනාව කියලා කියන්නේ විශේෂිත ඌ දැනීමක් හරි අන්න ඒ දැනීම තමයි අපි උත්සාහ කරන්නේ ජීවිතය කොයි විදිහකින් හරි අවශ්‍ය තැනට ගන්න උත්සාහ කරන්නේ අන්නේ ඒ දැනීම සමග අවශ්‍ය වැඩ පිළිවෙල තමයි නිර්මාණය කරගත යුතු තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි තාම හොඳින් මේ වෙලාවේ කල්පනාවට ගන්න ඕනේ. තාම හොඳින් අපි තාම දැඩිව තේරුම් ගන්න ඕනේ මේ හුස්මත් එක්ක අපි උපදවා ගන්නා වූ සිහිය කොච්චර වැදගත් වෙනවද කියලා අපේ ජීවිතය සංසුන් කරගන්න. ඒකත් එක්ක ඇති වෙන යම් සමාධියක් තියෙනවා කියනත් නේ. අපි මේ පියවර කීපයක් ඊළඟ දවසේ කතා කරමු. නමුත් මේකත් එක්ක ඇති වෙන සමාධියෙන් අපිට ලැබෙන දේ නොසන්සුන් වීගෙන එනකොට හිතක් ඇත්තක යන්තම් පිය වෙනකොට පුරුදු කරපු සමාධිය වැඩෙනවා. නොයෙකුත් අරමුණු වලට යන්නේ නැහැ. දැන් හුස්ම ගන්න අපහසු වෙනකොට කොරෝනා වෛරසයත් එක්ක බොහෝ විට මේ ඇති වෙන නොසන්සුන්කමත් එක්ක ඇස් දෙක චුට්ටක් පියවුනොත් පුරුදු කරගත්ත සමාධිය පුරුදු කරගත්ත අතහැරීමේ හැඟීම පුරුදු කරගත්ත බුද්ධාලම්බන ප්‍රීතියක් ඒත් එක්ක ඇති වේවි අතහැරෙනකොට තමන්ගේ දේවල් ශාන්ත ස්වභාවයට පත් වෙනකොට අර සීලවන්තකම් ගුණවන්තකම් ආරක්ෂා කරගන්න
අන්නයිගේ නොමනා ක්‍රියාවන් ඉදිරියේ අන්නයිගේ නොමනා වචන ඉදිරියේ නොයේකුත් ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ කරන්නට අතීතයේදී සිද්ධ වුණා දැන් මම ශාන්තව වාසය කරනවා කියලා ඒව ඉදිරියේ තමන්ගේ ශාන්ත භාවය ආරක්ෂා කරගත්ත තමන්ගේ ශාන්ත භාවය ආරක්ෂා කරගත්ත පන්නරේ ඒ පුහුණුව මරණාසන්න මොහොත උදා වුණොත් හදිස්සියක්වත් මේ වෛරසයෙන් හින්දා ඒ පුහුණුව නැగిලා එනවාමයි කලින් පුහුණු කරලා තිබුණොත් හැබැයි කලින් පුහුණු කරලා නැත්තම් මේ தත්ත්වය උදා වෙන්නේ නැහැ ඒක ඒ වෙලාවට සංවර වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ වෙලාවට සංවර වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒක පුහුණු කරලා තියෙන්න ඕනේ එහෙම වුණොත් තමයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ පින්නත් මේ ජීවිතේ අවශ්‍ය කරන තැනට වර්ධනය කරගන්න උත්සාහ කරන්න හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න දක්ෂතාවයන් වර්ධනය කරගන්න කුසලතාවයන් වර්ධනය කරගන්න තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙල අනිවාර්යෙන් හදාගන්න ඕනේ ඉතින් ඒවට බුදුරජාණන් වහන්සේ අපිට මේ මාර්ගය කියලා දීලා තියෙන නිසාවෙන් අපි අසරණ නෑ කියන හැඟීම හැම වෙලෙම හැදෙන්න ඕනේ හිතේ එහෙම හැදුනොත් තමයි එහෙම හැඟීමක් හැදුනොත් තමයි අපිට ශ්‍රද්ධාව කියන එක උපරිම වශයෙන් නැగిලා එන්නේ මේ ශ්‍රද්ධාව අපිට ඇතුලාන්ත නිවැරදි භාවය සඳහා අප්‍රමාණ හේතුවක් වෙනවා මට වෙන පිටක් සරණක් නැහැ කියන එක ඇත්තටම එහෙමමයි මොකද මරණයත් එක්ක මම මේ මරණයෙන් බේරුණත් මගේ ජීවිතය අසරණ තත්යක තියෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් එක්ක තියෙන සම්බන්ධයෙන් ගැලවෙන්න බැරුව ඒවත් එක්ක තියෙන පීඩාකාරී තත්ත්වයන් අත්විඳින්නට අපිට නිබඳව සිද්ධ වෙලා තියෙන්නේ. ඒවෙන් ගැලවෙන්නට නම් අපි ඉතාමත්ම ඉහළ වැඩපිළිවෙලකට යන්න ඕනේ. හැබැයි සතුට වෙන දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් එක්ක සතුට වෙන දේවල් අතහරින්නට වැඩි උත්සාහයක් දරන්න ඕනේ. ඔන්න තවත් 100ක් ගැන කියන්නට හදන්නේ අවසාන වශයෙන් අපේ පින්වත්නි අපි දන්න සතුට වෙන ක්‍රම තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන දේවල්. ඒවෙන් තමයි අපි සතුට වෙන්න කාරණා හොයාගන්න හදන්නේ මේ ලෝකයේ. හැබැයි ආස්වාස ප්‍රාස්වාසයෙන් යම් කිසි සමාධියක් වර්ධනය කරගත්ත කෙනෙකුට ඔය හයට ඇරෙන්නට මෙන්න සතුට වෙන්න තව විසඳුමක් ලැබිලා ජීවිතයට විසඳුමක් ලැබෙනවා. ජීවිතයේ සතුට හොයාගෙන යන ගමනේදී අපිට හම්බුනේ නැති මින් පෙර ඇසු වේ නැති මින් පෙර අසා නැති සතුට වෙන ක්‍රමවේදයක් අපිට ලැබෙනවා. අන්න ඒ එතකොට අපේ මේ මානසිකාරයට අලුත් දොරක් විවර වෙනවා. සතුට වෙන දොරක් විවර වෙනවා. සිල් රැක්කහමත් එහෙමයි සමාධියකිනුත් එහෙමයි. ඉතින් අන්න ඒ සතුට ලබන තවත් මාර්ගයක් කාටවත් හොරගම් කරගන්න බැරි එකක් ඒක. ඉතින් ඉතාලම ලොකු විසඳුමක් දුක්ඛාව කියලා ජීවිතේ නැති කරගන්න වෙන්නෙත් නැහැ. කලබල වෙන්න වෙන්නෙත් නැහැ. ඒකින් තව බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියෙද්දි නිරාමස සතුටේ දොර විවර කරගන්න ආස්වාස ප්‍රාස්වාසයේ පුරුදු කරොත් අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙකුටම උතුම් යහපත සිද්ධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අදින් අපි අද දවසේත් නිවසේ ඉඳලා මේ ධර්මය ශ්‍රවණය කරපු පින්වන්ත අයට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන් වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ලබා දෙන මේ උතුම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හේතු කොටගෙන සසර වසන තාක්කල් කිසියම් ආකාරයක පාප මිත්‍ර සේවනයකට පත් නොවේවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඒ වගේම මේ ලැබිලා තියෙන ව්‍යසනකාරී කාලයේදී කිසිදු දුකකට පත්වෙන්නට කිසිදු උපද්‍රවයකට පත්වන්නට රෝගී තත්වයකට පත්වන්නට හේතු සකස් නොවේවා. නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආයෙත් ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ
ඉතින් අද දවසේ කල්‍යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පානදුර පදිංචි දිරුෂා විතරණ මහත්මිය විසින් කියලායි. පානදුර පදිංචි දිරුෂා විතරණ මහත්මිය පරලෝ සපත් හිම්ලා සතරසිංහ මෑණියන්ට සහ බන්දුල පුෂ්ප කුමාර පියාණන්ට ආසන්න භවයකදීම දුකින් මිදීමට මෙම පින් අනුමෝදන් වේවා කියන අරමුණත පෙරදරි කරගෙනයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සතරසිංහ මෑණියන්ට වගේම බන්දුල පුෂ්ප කුමාර පියාණන්ට ඇතුළු මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා සුගතියෙන් සුගතියට පත් වේවා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට සියලු දුකින් මිදීමට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් දේශනා ශ්‍රවණය කරන පිරිස ඇතුළු සුජීවත්ව වාසය කරන සියලුම ලෝක වාසීන් හට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මෙම ධර්ම කුසලයේ හේතු වේවා කියලා එතුමි ප්‍රාර්ථනා කරනවා. ඔබ අප හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පානදුර දිරුෂා විතරණ මහත්මිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසියම්ම දුකකට පත් නොවන්නට මේ පින් හේතු වේවා, සසර සුවපත් වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ජයමග ටීවී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලක්න ක්ලික් කරන්න.